අක්කට රස්සාවක් ලැබුණා. උදේ පාන්දරම ගෙදරින් යන එයා ආපහු ගෙදරින් ගොඩක් හවස් වෙලා. මම ගිය ඇතුළේ තනි වෙලා බින්දුත් දවස් දෙක තුනකට ගමේ ගිහින් ගෙදර ඉඳගෙන අරුණි අක්කා යපු ලියුම් මම 100 පාරකට වැඩිය බලන්නේ නැති. ඒ ගානට මම අඬන්නත් ඇති. සමන් ලංකාවට ආපු ගමන් අරුණිව බඳින එක දැන් ස්ථිරයි. ඊට කලින් මම ඉස්සර වෙන්න ඕනේ. නැත්තම් මුළු ජීවිතේම තියෙන එකම බලාපොරොත්තුව මගෙන් මිදිලා යයි. අරුණි මගෙන් වෙන් කරලා තියෙන හැම තප්පරයක් ගානෙම තව තවත් මම එයාට ලං වෙනවා. හැම මොහොතෙම මගේ හිතට එන්නේ අරුණි විතරයි. මගේ උරේසේ ඔළුව අංගගෙන හිටපු අරුණී මායි අපි දෙන්නගේ අනාගතය ගැන කොයිතරම් දේවල් කතා කරන්න ඇතිද. කැම්පස් ගිහින් ඉගෙනගෙන රස්සාවක් කරලා අපේම ගේකට එකතු වෙන හැටි. ඒ හැමදේම හීනයක් විතරයි කියලා කොහොමද මම අමතක කරන්නේ? මම මේසේ පුරාම තියෙන කොළකෑලි එකතු කළා. නිින්ද යන්නේ නැතුව ඉන්නකොට මහරයා නැගිටලා ලයිට් එක දාගෙන හිතට එන දේවල් මම කොළකෑලිවල කුරුටු ගෑවා. රැට නිින්ද යන්නෙත් නැහැ. කිසිම දෙයක් හිතෙන්නෙත් නැහැ. කන්න බොන්න පිරියක් නැහැ. අන්තිමින්ද මට පිස්සු හැදේද දන්නෙත් නැහැ. මේස කෙළවරින් තිබුණු කොළ කැල්ලක් මගේ ඇහැ ගැටුණා. බලන්න සීතලම සීතල කඳුලැල්. දෙනිතු අසරැඳිනවා. සෙනෙහසේ සුවඳ බිඳු. හදවතේ ගලනවා. අහන්න පුංචි මලිත්තන් අපි ගැනම කවි සින්දු ගයනවා. රත්තරන් ආදරේ මමුණන්න හදනවා. හිතන්න සුදුම සුදු සීනමල් මෙකප තුල පිපෙනවා. එතෙක් ඉවසන්න මහදෝබාසල ඉකිකසා හඬනවා. මගේ ඇඟිලි වලට මිරිකලා ගිය කොළ කෑල්ල පොළොව උඩට වැටුණා. මම මේසේ උඩ ඔළුව ගහගත්තේ මගේ හිත මටම කීකරු නැති හින්දා. මම තවත් කොච්චර කාලයක් නම් මේ දුක විඳින්නද? ආදරය කරන එක සෙල්ලමට ගත්තනම් මේ වගේ දුකක් හිතට එන්නේ නැහැ. ඇයිද ඉන්නේ මේ තරම් මට දුක් දෙන්න නම් මට ආදරය හොයලා දුන්නේ? මගේ ඇස්වල කඳුළු පිරෙන්න පටන් ගත්තා. මේ දුක නැති කරගන්න නම් කරන්න තියෙන්නේ එක් වරණව මගේ ළඟට ගන්න එක. එහෙම නැත්නම් මාව මැරලා යන එක. මට මැරෙන්න බෑ. මගේ රත්තරන් අරුණේ වෙනින් දුක් විඳගෙන හරි ජීවත් වෙන්න ඕනේ. කාත් කවුරුවත් නැති මගේ පාළු කාමරේ මේස උඩ ඔළුව ගහගෙන මමත් හැඬුවා. ඔයා ගෙදරටම වෙලා හිතියෙත ඉන්නේ නැතුව එක්ක ලයිබ්‍රරි එකට යන්න. එහෙම නැත්නම් මොකක් හරි කෝස් එකක් කරන්න. නැත්නම් ගෙදරට වෙලා කල්පනා කර කර ඉඳලා ඔයාවත් ලෙඩ වෙයි. අක්කයි මයි සාලි ඉඳගෙන ටීවී බලුවා. වැඩ ඇරිලා ආපු වෙලා ඉඳලම අක්කා ඉන්නේ මගේ ළඟමයි. එයාත් එක්ක කතා කළාම හිතියේ තියෙන බර ටිකක් අඩු වෙලා යනවා. අම්මත් හැම වෙලාවෙම අහනවා මොනවද කල්පනා කර කර ඉන්නේ කියලා. ගෙදරට මූණ දෙන්න බෑ. හෙට උදේවත් යනවා බින්දුලක් ගෙදර. මම හිතාගත්තා. ඒක නෙමෙයි මල්ලි, අපේ කැම්පස් ඇප්ලිකේෂන් කෝල් කරලලු. ඔයාට මම සල්ලි දෙන්නම්. ගිහින් මට අරුණිට ඇප්ලිකේෂන් දෙකක් අරගෙන එනවද? මම එයාගේ එකක් පුරවලා දෙන්නම්. අපේ ගෙදර ඇඩ්‍රස් එක දාලා එයාගේ ඇප්ලිකේෂන් එකක් දාමු. මමයි බින්දුවේ හෙට උදේ ගිහින් අරගෙන එන්නම්. අපේ ඉස්කෝලේ කානිවල් එකක් තියෙනවා ලබන මාසේ අන්තිමට වගේ. අපේ යාළුවෝ ටිකත් එකතුලා ස්ටෝල් එකක් කරන්න හිතාගෙන ඉන්නේ. නිරූපිලාගේ ගෙදරින් සල්ලි දෙන්නම් කිව්වා. කෙල්ලෝ හැම එකටම දුකයි අරුණි නැති එක ගැන. මොනවා කරන්නද? ඔයාට පුළුවන් නේද බින්දුලා එක්ක ඇවිත් අපිට සපෝට් කරන්න? මම ඔළුව එනවා. උදෙන්ම ගිහින් අක්කලාගේ ඇප්ලිකේෂන් ටිකක් අරගෙන මා බින්දුවේ මායි ලයිබ්‍රරියකට ආවා. කොටයි අමිලයි ලයිබ්‍රරියක ඉස්සරහා හෝල්ට් එකේදී සෙට් වුණා. මාලින්ද ඔබ දන්නවද අලුත්ම සීන් එක? කොටා ගෙදර ඉඳන් බාර් එක්සයිස් කරනවා. එදා වගේ ෆිල්ම් හෝල් වලින් නෝන්ඩි නොවී ඉන්න. අමිලයා එහෙම කියලා කොටා දෙය බැලුවේ ඉන්දියට වගේ. අනේ පලපල පපඩම යන්න. උඹලට නම් බලපු ගමන් පේනවා පුත්තලම් බූරුව 60ක් විතර වයසයි කියලා. එහෙමද මේ මම? උගත් ලාබාල පිනව ඇති සිරා පොරක්නේ. ප්ලීස් සමිල, කොල්ලෙක් ලස්සන වුණාම ඌට ඉරිසියා කරන්න එපා මචං. ඇත්ත මචං, ඒව වැඩක් නෑ. අපේ පන්ති එවුන් ටික සෙට් වෙනවා හික්කඩු යන්න. තැන්මම අපේ උන් එකතු කරගත්තේ නැත්තම් රිසල්ට් එන දවසට පොලිසියට කියන්න වෙනවා. බින්දු මාතෘකාව මාරු කළා. හික්කඩු ගමන් නම් හොඳයි. උදේ ගියා හවස ආවා. වැඩි වීදමකුත් නෑනේ. ඇත ඉඳන් ඉසංක අපේ පැත්තට ආවා. දැන් උන් දෙන්නගේ FR එකත් ඉසංකගේ තාත්තා ඇර අනිත් හැමෝම දන්නවලු. ඉසංකගේ අම්මා නම් හොඳටම ෂේප්ලු. ඵලයන් ඵලයන් නැත්තම් ඉතින් අපිටත් එක්ක වෙනුන් අහන්න වෙයි. බින්දු ඉසංක ඉන්න දිහාවට යද්දී අපි කැන්ටින් එකට ආවා. මචං අර නිමාශි නේද පොරක් එක තේ බොන්නේ? මම බැලුවා නිමාශි අහ කෙලවරේ මේසෙක කොල්ලෙක් එක්ක බර කතාවක්. කොල්ලගේ මූණ අපිට පෙනුනේ නෑ. ෂි ඵලපන් ඒක ගැන තම්බානක බලාපොරොත්තු තියාගෙන හිටියා. දැන් ඒකත් ඉවරයි. අපි සූපු ඇදුව පොඩියුන් එදාට ඉපදුන දවස ඉඳලා කිරීපා කියලා සිගරට් බොනවා. අමිලිය අඳෝනා වගේ කියාගෙන යද්දි නිමාශි අපිව දැකලා අත වෙනවා. එයාලඟ හිටපු පුරත් අපි දිහාට ඇරුණා. යකෝ ඒ නිමාශිගේ මල්ලිනේ. මම හොරෙන් අමිලිගේ කන්ට කරලා කිව්වා. නිමාශිත් මායක හිනා වුණා. යාන්තම් ඇති. දෙයියෝ බල්ලා ඒකවත් ඉතුරු කරලා දුන්නොත් ඇති. ඒ වෙලාවේ ඉසංක එක කලබලෙම කැන්ටින් එක ඇතුළට ආපු බින්දු අපේ ළඟින්ම ඉඳගත්තා. දන්නවද අලුත්ම නිවුස් එක? ඌ ලොකු රහසක් කියන වගේ කතාව පටන් ගත්තා. නැහැ, සමන් ලංකාවට ඇවිත් ඊයේ හවස ඉසංක දැකලා.
දැන් ඉතින් මොකද කරන්නේ? මම ඇහුවා. බයනෝයි හිටපන්. මම දන්න පොරක් ඉන්නෝ ඒ පැත්තේ. මාත්ක වැඩිය ෆිට් එකක් නම් නැහැ. ඒත් කමක් නැහැ මම යන්නම්. මචං දැන් තියෙන තත්ත්වයේ හැටියට නම් වැඩේ බරපතලයි. මේ මාසේ අන්තිමේට වෙඩින් එක ගන්න හැමදේම ලෑස්තිලු. එදා ඉසංකකින් ආරංචිය ලැබුණාට පහුවෙන්දම කොටා ගියා අරුණිගේ ගෙවල් ළඟ යාළුවෙක් හම්බ වෙන්න. අර මම අඳුනන අයියා කාර්යයේ ගේ ළඟමයි අරුණිගේ ගෙදරත් තියෙන්නේ. මේ දවස්වල සමන් වැඩිපුරම ඉන්නේ එහෙලු. අනික මචං අපි හිතනවට වැඩිය අරුණිගේ ලෙඩේ සීරියස් වගේ. එයාට පුළුවන් තරම් මාංශ නොවේ ඉන්න කියලා ඩොක්ටර්ස්ලා බැඳපු දවසට පහුවෙන්දම දෙන්නම ස්වීඩන් යනවලු. කොටා කියාගෙන යනවා. මගේ හිතත් මැෂිමක් වගේ එහාට මෙහාට කැරගෙනවා. කිසිම තීරණයක් නැතුව සිතුවිලි විතරක් ඉහළ පහළ යනවා. අරුණිය සීතල දේශගුණයක් තියෙන රටක නවත්ත ගන්න පුළුවන් නම් හොඳයි කියලා ඩොක්ටර්ස්ලා කියපු හින්දලු ඒ තරම් ඉක්මනට යන්නේ. ඇත්තටම මාලින්ද මොකද්ද බං අරුණිගේ ලෙඩේ? දැන් වෙඩින් එකට හොටෙල් එකත් බුක් කරලා ඉවරයි. මිනිස්සු ඇවිල්ලා ගේ පේන් කරනවා. වත සුද්ධ කරනවා. එක විකාරයයි. කොටා උඹ අරුණිව එහෙම දැක්කේ නැද්ද? බින්දු ඇහුවා. නෑ බං පේන්න හිටියේ නෑ. මට පේන්නේ අරුණිට කිසිම දෙයක් හිතා ගන්නවත් බැරි වෙන මුන් හැමදේම ප්ලෑන් කරලා ඉවරයි. මම මොකද කරන්නේ බං? මට කිසිම දෙයක් හිතා ගන්න බෑ. මම අමිල දිහා බැලුවා. උඹ බය නොවී හිටපන්. අපි බලමු උන් මොකාටද එන්නේ කියලා. ඊට කලින් උඹ හිතපන් මාලින්ද අරුණිව එකගෙන ආවොත් උඹලා දෙන්නට උන්ගෙන් බේරලා ඉන්න පුළුවන්ද කියලා. සමනුත් එක ජාතියක මදාවියෙක්නේ. ඔච්චර දෙයක් ප්ලෑන් කරන ඕකට අපිට ගේමක් දෙන එක සිම්පල් වැඩක්. අමිලියගේ කතාව ඇත්ත. බෙල්ල කඩාගෙන හරි ගෙදරට හොරෙන් අරුණිව ගෙනල්ලා මම මොකද කරන්නේ? අපේ ගෙදර තියන්න බෑ. අරුණිලාගේ අම්මලා අපේ ගෙදරටයි. වෙන තියන්න තැනකුත් නැහැ. අනික මම අරුණිව ගෙනල්ලා අපි දෙන්න කන්නේ බොන්නේ ජීවත් වෙන්නේ කොහොමද? සල්ලි හම්බ වෙන්නේ කොහොමද? අපේ ගෙදරින් මොනවා කියේද? ප්‍රශ්න හතර වටින්ම එනවා. ඔය හැමදේම ගැනම තීහිතලා තීරණ ගන්න බෑ අමිල. වෙන දෙයක් උනාදින් කියලා තමයි ඉන්න වෙන්නේ. ඔව් බං ඉස්සෙල්ලා අරුණිගේ ප්‍රශ්නේ බලමු. ඊට පස්සේ ටික දවසකට යාව නවත්ත ගන්න තැනක් හොයාගන්න අමාරු වෙන එකක් නැහැ. ඉසංකයි මායි ඔයගෙන කතා වුණා. සමහර වෙලාවට ඉසංකලාගේ අයියාගේ ගෙදර ඉන්න පුළුවන් අය. ඉසංකා අයියටයි අක්කටයි මේ ගැන කියලා තියෙන්නේ කලින්. ඒ දෙන්නටත් අද වෙලා අරුණිගේ අම්මා එක්ක. බින්දුගේ කතාවෙන් ඉඳන් හිත ටිකක් සැහැල් වුණා. කොටා දැන් මචං කොහොම හරි අරුණි එළියට යන වෙලාවක් හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් අරුණිට පණිවිඩයක් යවා ගන්න ඕනේ. අරුණාගේ අම්මලා හොරෙන් නම් අපිට පරිප්පු සෙට් කරන්නේ ඊට කලින් අපි එයාලට තේරුම් කරලා දෙන්නේ වෙයි මේකේ හරි වැරද්ද. බින්දු මගේ දිහා බැලුවා. මගේ හිතට තියෙන එකම ෆිට් එක මුන් ටිකයි අක්කයි විතරයි. කොහොම හරි අරුණිව මොන ගැහෙන්න ඕනේ. ලිමක් යවන්නවත් ක්‍රමයක් තියෙනවා නම්. ආ අනිත් සීන් එක වෙඩින් එක ඉහෙලින්ම ගන්නලු හිතාගෙන ඉන්නේ. නෑ දැයි යාළුව හැමෝටම වගේ කියලා. හෝම් කමින් පාටි එකක් නැති හින්දා වෙඩින් එක දවසේ තමයි ඉන්වයිට් කරපු කට්ටිය ඉන්නේ. ඒ කියන්නේ දැන්ටමත් කට්ටියටම කාඩ් දීලා ඇති. බලමු බලමු. දැන් යමු ගෙවල් වලට. හතරත් ළඟයි. හැමදාම රැය වෙලා ගෙදර ගියොත් තව ටික දවසකින් ගෙදරින් එළවෙන දානවා. අමිලයි කොටයි මායි බින්දුලාගේ ගෙදරින් එළියට බැස්සා. මාලින්ද දැන් උඹලගේ අම්මයි තාත්තයි මේ ගැන දැනගත්තා මොනව වේද? අන්න ඒකයි මල්ලී ඊළඟ ප්‍රශ්නේ. අපි කතාවෙන් කතාවෙන් මහරගම හන්දියට ආවා. ෂුවර් එකටම අම්බානක මණි සමහර වෙලාවට අක්කටත් එක්ක. අන්න ඒක තමයි බම් මට දිරව ගන්න බැරි. අමිලයි මායි කතාව දාගෙන එද්දී කොටා ඉන්නේ වෙන කොහෙද ලෝකෙක. ඌ මොනවද හොයනවා වගේ හතර හතර බෙල්ල දික් කරගෙන බලාගෙන ඉන්නවා. කොටා මොකද්ද බං සීන් එක? පොඩ්ඩක් හිටපන්. අර හොඳට දැකලා පුරුදු ඩයල් එකක් වගේ. මාලින්ද අර රෙදි කඩේ ළඟ ඉන්නේ අරුණිගේ අම්මා නේද? මමත් බැලුවා. රෙදි කඩේ ඇතුළේ ඉඳගෙන රෙදි තෝරන්නේ අරුණිලාගේ අම්මා වගේ. ඔව් බං අර කඩේ ඉස්සරහා තියෙන්නේ අරුණිලාගේ කාර් එක. හැබැයි කාර් එක ඇතුළේ නම් ඉන්නේ ඩ්‍රයිවර් විතරයි වගේ. අපි තුන්දෙනා කඩේ ළඟට ගිහී ඉබේම වගේ. ආ අංකල් කෝ සමන් මහත්තයා ආවේ නැද්ද? අමිල හොඳට දන්න අඳුනන පොරක් වගේ ඩ්‍රයිවර්ට කතා කළා. මමයි කොටයි බලාගෙන හිටියේ ඇන්ටි කොයි වෙලාවෙ එළියට බහිද කියලා කියන්න බැරි හින්දා. සමන් මහත්තයා අද නම් ආවේ නැහැ. ඔය මහත්තයලා සමන් මහත්තයාගේ යාළුවද? අයියෝ ඩ්‍රයිවර් උන්න හැට මතක නැද්ද? දවසක් අපි සමන් එක අරුණලාගේ ගෙදර ආවා. මගේ කතාව ඩ්‍රයිවර් අමාරෙන් වගේ ඔළුව වෙනවා. ඒක නෙමෙයි අංකල්. අපිට මේ අදවස ආරංචියක් ආව වෙඩින් එක කල් ගියා කියලා. ඇත්තද? ඊයේ පෙරේද සමන්ව හම්බුනේත් නැහැ. අපිට තමයි පෝරුව ගහන්න බාර දීලා තියෙන්නේ. නෑ මහත්තයා ලබන මාසේ 10 වෙනිදාම තමයි. ලොකු නෝනත් එක්ක මේ වෙඩින් කාඩ් බෙදලා එන ගමන් දිනිය නම් කිසිම වෙනසක් නැහැ. අංකල් අරු අර අරුණිත් එක්ක යාළු වෙලා හිටපු එකා මේ දවස්වල ඒ පැත්තේ කැරකෙනවලු. පොඩ්ඩක් ඇහැගහගෙන ඉන්න කියලා ලොකු නෝනට කියන්නේ. ඔහු කැරගෙන්නේ හොඳකට නම් නෙමෙයි. මරදානේ රස්තියාදු කාර්යෝ ටිකකුත් තිනවලු පුරත් එක්ක. අපිට අහුනොත් නම් ඕකව කොටා හැම කියලා මට ඇහැක් ගැහුවා. එතකොට මට කියාගන්න ලැබුණේ එච්චරයි. තමුසෙ මොනවද මෙතන කරන්නේ? අරුණිගේ අම්මගේ කටහඬ වෙඩිල්ලක් වගේ මගේ කන ඇතුලේ පුපුරලා ගියා. මොනව කරනවා වගේද පේන්නේ? මමත් ඇරියේ නැහැ. හිත පතුලේ ඉඳලා ගිනි කන්දකින් ලාවා උඩට එනවා වගේ කේන්තිය උතුරන්න උනා. මොනව කළත් කමක් නැහැ. අපේ වැඩවලට ඇඟිලි ගහන්නේ නැතුව ඉන්නවා. එදා මම ගෙදරට ඇවිල්ලා හොඳින් කියලා ගිය එක තමුසෙට තේරුන්නේ නැහැ වගේ. ඇන්ටි මේ ප්‍රශ්නේ මොකක් වුණත් කමක් නැහැ. ටිකක් හරි වැදගත් විදිහට කතා කරනවා. අපි සත්තු නෙමෙයි හරිද? කොටත් පෙන්නා.
සත්තුද නැද්ද කියන එක ගැන මම දන්නේ නැහැ. අරුණි ගැන ආයේ කරදර වෙන්න ඕනේ නැහැ. එයා ලබන මාසේ බඳිනවා. සමන් න්යා ගැන හැම දෙයක්ම බලාගනි. අරුණිව අසනීප වුණෙත් මේ විකාර ගැන හිතලා. මගේ කෙල්ලට යාගේ පාඩු ඉන්න දීලා තමුසේ තමුසේ වැඩක් බලා ගන්නවා. අනුනට ඕනි විදියට එයා ආස කරන දේවල් දුන්න නම් එයා අද ඉන්නේ කොහෙද කියලා ඇන්ටි හොඳටම දන්නවනේ. නිකන් කොලේ වල කතා කරන්න එපා ඇන්ටි. අරුණි අසිනේ පුනේ එයාව ගෙදරටම කොටු කරගෙන හිටපු ඉඳා. ඔයා පණ්ඩිතයා වගේ කතා කළාට ඔය ළමයා නොදන්න ගොඩක් දේවල් තියෙනවා. මොනවද ඇන්ටි මම නොදන්නේ? සමන්ට අපි දෙන්නගේ සම්බන්ධ කියන ආරංචිනුත් ඇන්ටිලාව කපලා දායි කියන එකද? එහෙම නැත්නම් ඇන්ටිලාගේ පව හොදන්න අරුණිව බිල්ලට දෙන එකද? ඒ මොකක්ද ඒ කතාවේ තේරුම? තමුසේ දැනගන්නවා සමන් මේ හැම දෙයක් ගැනම දැනගෙනයි ලංකාවට ආවේ. අපි කියපු නිසා මිස නැත්තම් මෙලාකට සමන් තමුසිට හොඳටම කතා කරලා ඉවරයි. මට පේන්නේ අපි ඉන්න විදිය තමුසිට හොඳ වැඩි වගේ. ඇන්ටි නිකන් ඒ සයිස් එකෙන් නම් එන්න එපා හරිද? පුළුවන් නම් සමන්ට කියන්න අපිට කතා කරන්න කියලා ඕනේ දීදීකින්. අපි ලෑස්ති ඕනම දෙයකට. අවුරුදු 18ක් ගෙවෙනකන් අපිත් පොල් ගෑවේ නෑ. සමන්ට ඇන්ටිලටයි පුළුවන් ඕනනම් සල්ලි දීලා චණ්ඩි ගෙනත් අපිට වැඩක් දෙන්න. හැබැයි ඇන්ටි මේකත් මතක තියාගන්න. ඒ වැඩේම අපිටත් කරන්න පුළුවන් අතේ සතයක්වත් නැතුව. කොටාගේ කතාවට ඇන්ටි ගැස්සුණා. ඩ්‍රයිවර් නිකන් කරකෝල අතෑරියා වගේ. මේ සීන් එකට පාර යන මිනිස්සුත් අපි දිහා බලාගෙන යනවා. ඔය ලොකු කතා නැතුව තමන්ගේ දිනුවන් ගැන බලා ගන්නවා. මම මේ ටික වුණත් කියන්නේ පොඩි කාලේ ඉඳලම දන්න හින්දා. අරුණි බැඳලා පහුවෙන්දම ස්වීඩන් වලට පදිං තීර යනවා. එයා ආයේ ලංකාවට එන්නෙත් නැහැ. කොහොමටත් ලංකාවේ දේශගුණේ අරුණගේ අසනීපෙටත් හොඳ නැහැ. තමුසෙට බෑ කවදාත් ඒ විදිහට අරුණිට සලකන්න. ඒකට සල්ලි උනේ නිකන් පිස්සෙක් වෙලා ජීවිතේ නාස්ති කරගන්න නැතුව ඉගෙන ගන්නවා. අරුණිගේ අම්මා කාර් එකට ගොඩ වුණා. මම වීදුරෙන් එබුණ ඇතුළට. මගේ ජීවිතය ගැන මම බලා ගන්නම් ඇන්ටි. ඔයාලා ඒගෙන කරදර වෙන්න එපා. හැබැයි අරුණගේ ජීවිතේ කාලාගෙන කළොත් එදාට මම තමුසෙලා හැම එකා ගැනම බලා ගන්නම්. ඇන්ටි මේකත් දැනගන්න. මට දැන් අරුණ නැති වුණොත් ඊට එහා මට මේ ලෝකේ නැති වෙන්නේ කිසිම දෙයක් නැහැ. එහින් අරුණ වෙනුවෙන් ඕනෑම දෙයක් නැති කරගන්නත් මම ලෑස්ති. කාර් එක එකපාරටම දූවිලි අවුස්සගෙන යන්න ගියා. රත්තරන් මාලින්ද මම පුංචි දවස්වල ඉඳලම වැස්ස දිහා බලාන ඉන්න හරි මාසයි. එදා වගේම අදත් මම වැස්ස දිහා ඔහේ බලාන ඉන්නවා. ලා අඳුර සුළඟත් එක්කම එන සීතලම සීත වැහිම් බින්දු තෙමුණු ගහකොළ මගේ හිතට ගේන හැඟීම් මේ අය වින් කර අඳුරගන්න මටවත් පුළුවන් කමන්නේ. ඒත් ඒ හැම සිතුවිල්ලෙම කොතන හරි වත් ඉන්නවා. මගේ හිත හොරෙන්ම ඔයා ළඟ නැවතිලා. ඉතින් මට කොයිද තනියක්? සිරිපොද ඇවිත් ඇඟේ වදිනවා. ඒත් මට සීතලක් දැනෙන්නේ නැහැ. ඔයාගේ සෙනෙහසේ උණුසුම මගේ මුළු ආත්මය පුරාටම පැතිරිලා. මම ආසයි හැමදාමත් ඒ සිතුවිල්ලෙම රැඳිලා හදවතින් හරි ඔයා ළඟට වෙලා ඉන්න ලැබෙනවා නම්. ඉතින් ආයේ කවදාවත් ඒ සීනේ මාව අවදි කරන්න එපා. අරුණී